Hi, everyone. We are going to Matruga present perfect continuous tense. वर्तमान संपूर्ण किरमी पवती काल वचन वर्तमान संपूर्ण किरमी पवती काल वर्तमान संपूर्ण किरमी पवती काले लगन मतृका हरि मेकिंग कियाने किसी क्रिया करमीन इंधन तीन क्या विदिन इंडमास करमीन इंधन तीन दलादहस सरलादहस करमीन इंधला तीन යම් ක්‍රියාවක් කරමින් ඉඳලා තියෙනවා. හරි හොඳට අහන්න ඉන්න. අහගෙන ඉසල. තලිනන ඉතින් එක නවත්තන්න මම කතා කරද්දී හොඳට අහන්න ඉන්න. තියෙන එක නවත්තන්න. මේක පාවිච්චි කරන්න මෙන්න මේ වගේ අවස්ථාවන් විස්තර කරන්න. මෙන්න මේ වගේ සිද්ධීන් විස්තර කරන්න. අතීතයේ පටන් ගත්ත කිසියම් ක්‍රියාවක්. හිතන් කිසියම් ක්‍රියාවක් අතීතයේ පටන් ගත්තා. ඉතින් මම අහගන්න. හරි කිසියම් ක්‍රියාවක් අතීතයේ පටන් ගත්තා. අතීතයේ පටන් ගත්ත කිසියම් ක්‍රියාවක් ඔයා කාලයක් තිස්සේ කරමින් ඉඳලා තියෙනවා. තාමත් ඒක කරනවා තාම නවත්තලා නැහැ එහෙනම් අතීතේ පටන් ගත්ත ක්‍රියාව කාලය තිස්සේ සිදු කරලා තාමත් කරනවා නම් තාම ඒ ක්‍රියාව නවත්තලා නැත්තම් අන්න ඒ වගේ සිද්ධීන් විස්තර ගන්න තමයි මේ කාලේ පාවිච්චි කරන්නේ හරි අතීතේ පටන් ගත්ත ක්‍රියාව කාලය තිස්සේ සිදු කරමින් ඉඳලා තාමත් කරනවා ඒ ක්‍රියාව තාම නවත්තලා නැහැ හරි එහෙනම් අතීතේ පටන් ගත්ත ක්‍රියාව තාමත් කරනවා අන්න ඒ වගේ සිද්ධීන් විස්තර ගන්න තමයි මේ කාලේ පාවිච්චි කරන්නේ පාවිච්චි කරනවා භාවිතා කරනවා this මෙම tense කාලේ එහෙනම් අපි පාවිච්චි කරනවා මේ කාලේ මොකටද මේ අපි මේ කාලේ පාවිච්චි කරන්නේ ඕනම tense එකක් භාවිතා කරන්න මොන අවස්ථාවකටද කියලා ප්‍රායෝගිකව දැනගෙන ඉන්න ඕනේ තව ලියද්දි කතා කරද්දී පාවිච්චි කරන්න පුළුවන් හරි tense එක ගැලපෙන තැනට we use අපි පාවිච්චි කරනවා this tense මෙම කාලය to describe විස්තර කිරීමට describe විස්තර කරනවා to describe විස්තර කිරීමට an action අපි කියන ක්‍රියාව හරි ක්‍රියාව an action kriyawa mona kriyawada kiyala vistara karana api which kiyana ekak dala which kiyana relative pronoun ekak dala which started in the past atheete padan gatta ena which started in the past mona den thiyana atheete padan gatta kiyana adahas kriyawa atheete padan gatta hari atheete padan gatta kriyawa an action kriyawa mona kriyawada which started in the past atheete padan gatta kriyawa hari kriyawa atheete padan gatta kiyala kiyuwa and continuing කන්ටිනියුටි තම සිදු වෙමින් පවතිනවා කන්ටිනියුවින් ඊවන් ඇට් ප්‍රසෙන්ට් ඊවන් කියන්නේ පව ඇට් ප්‍රසෙන්ට් වර්තමානයේ පව මම සිංහල දෙයක් දෙන්නම් මේකේ එහෙනම් මේක තමයි අදහස මේක ලියගන්නත් ගන්න මේ නිව්සෙජ් කියලා අනුමාත්‍රකව දාලා we use this tense අපි පාවිච්චි කරනවා මේ කාලය to describe විස්තර කිරීමට an action ක්‍රියාවක් මොන ක්‍රියාවක්ද which started in the past ක්‍රියාව අතීතේ පටන් ගත්තා and continuing even at present වර්තමාන මොහොතේ පවා ඒ ක්‍රියාව අතීතේ පටන් ගත්ත ක්‍රියාව තාමත් සිදු කරමින් පවතිනවා තාමත් සිදු වෙමින් පවතිනවා දැන් මොනවද ඒ වගේ ක්‍රියාවන් කර වැඩි නුඹ කියන්න
දැන් මොනවාද ඒ වගේ ක්‍රියාවක් කිසියම් ක්‍රියාවක් අතීතේ පටන් ගත්තා කාලයක් තිස්සේ සිදු කරමින් හිටියා තාමත් ඒ ක්‍රියාව කරනවා දැන් ඔයගොල්ලෝ එහෙම කරන ක්‍රියාවක් මොනවාද අතීතේ පටන් ගත්ත ක්‍රියාවක් තාම නන් ස්ටොප් කරනවා මොනවාද තාම නවත්තලා නැත්නම් මොනවද කරන්නේ දැන් ඔයගොල්ලෝ දැනුත් කරන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන දේ बड़ी मेहनत अगर लिया है मैं सिंगल देर में ले देना हर हर सिंगल देर में लिया करना अतीते आरंभ हु अतीते आरंभ हु क्रियावाक हर अतीते आरंभ हु क्रियावाक කාලයක් තිස්සේ සිදු කරමින් පැවත අතීතයේ ආරම්භ වූ ක්‍රියාවක් අතීතයේ ආරම්භ වූ ක්‍රියාවක් කාලයක් තිස්සේ සිදු කරමින් පැවත හිතින් මවාගන්න අතීතයේ ආරම්භ වූ ක්‍රියාවක් කාලයක් තිස්සේ සිදු කරමින් පැවත කාලයක් තිස්සේ සිදු කරමින් පැවත කියනවා वर्तमान मोहते दीद सिद्धु केरमीन पावती नाम वर्तमान मोहते दीद सिद्धु केरमीन पावती नाम हर अतीते पड़ंगत्रियावा काल्यक्तिसे सिद्धु केरमीन पावते वर्तमान मोहते दीद सिद्धु केरमीन पावती नाम එවන් ක්‍රියාවන් විස්තර කිරීමට මෙම කාලයේ භාවිතා වේ. එවන් ක්‍රියාවන් විස්තර කිරීමට මෙම කාලය භාවිතා වේ. අතීතයේ පටන්ගත් ක්‍රියාවක් කාලයක් තිස්සේ සිදු කරමින් පැවත වර්තමාන මොහොතේදීද සිදු කරමින් පවතී නම් එවන් ක්‍රියාවන් විස්තර කිරීමට මෙම කාලය භාවිතා වේ. හරි. ඒක හිතින් ඒක අමතක කරන්න එපා. කඩපාඩම් කරගන්න ඕනේ. පාවිච්චි කරන අවස්ථාව. මේ වචනෙම තියෙන්න ඕනේ. ඔයගේ වචන වලින් මතක තියාගන්න. හරි. දැන් ඊළඟ වැඩේ ගන්නේ තමයි කොහොමද මේකේ වාක්‍ය හදන්නේ කියන එක. අපි ළඟට මේකේ වාක්‍ය හදන්න. වාක්‍ය හදන රටාව. ෆෝමේෂන්. දැන් ඊළඟ අවුරුද්ද වල ග්‍රේඩ් 10 පේපර් එකේ ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන් මේ ප්‍රසන් පර්ෆෙක්ට් කන්ටිනියස් වාක්‍ය රටාව. යන ෆෝමේෂන් කියන අනුමාත්‍රක වාක්‍ය හදන ආකාරය ෆෝම් කියන්නේ හදනවා ෆෝමේෂන් කියන්නේ හදන ආකාරය නැත්නම් ෆෝම් කියන්නේ හැදෙනවා ෆෝමේෂන් කියන්නේ සෑදෙන ආකාරය ෆෝම් කියන එකට එක්ක හදනවා නැත්නම් හැදෙනවා ෆෝමේෂන් කියන්නේ එක නවුන් එක ෆෝම් කියන්නේ ක්‍රියාපදයක් ෆෝමේෂන් කියන්නේ නාමපදයක් වර්බ් එකේ නවුන් එක සෑදෙන ආකාරය හරි එහෙමයි හදන්නේ FTOS ඕනම වාක්‍යයක සූත්‍රය මොකද්ද subject plus verb plus object කර්තෘ එකතු කිරීම ක්‍රියාව එකතු කිරීම කර්මය කර්තෘ ක්‍රියාව කර්මය හරි ටෙන්ස් එකේ ටෙන්ස් එක වෙනස් වෙන ක්‍රියාපදේ විතරයිනේ සබ්ජෙක්ට් එකත් ඔබ්ජෙක්ට් එකත් වෙනස් වෙන්නේ නැහැ ඔබට බේසික් සූත්‍රේ උඩට තව වෙනස්කම් සිදු කරන අවස්ථා තියෙනවා හරි සබ්ජෙක්ට් එක නම් මුලින්ම එනවා කර්තෘකාරකෙන් ඇක්ටිව් වොයිස් එක නිසා කර්තෘකෙන් ක්‍රියාව පටන් ගන්නවා ක්‍රියාව කරන්න ආගේ සබ්ජෙක්ට් ප්ලස් සබ්ජෙක්ට් එකට පස්සේ අපි දානවා වර්බ් එක වර්බ් එකේ මේක කොටස් කිහිපකින් යුක්තයි අපි ඒක වචන නම් දානවා හැස් කියලා බහුවචන නම් දානවා හැප් කියලා. මේක හැව් නෙමෙයි හැප්. වි තොලරි කියනවා හැප්. අරක හිසෙත් හැස් කියලා තමයි රස්තරන් හරියට.
එතකොට ඒක වචන හැස් දානවා බහු වචන හැස් දානවා ප්ලස් මේ දෙකම එක බීන් දානවා කොහොමද මේ බීන් එක මේ බීන් කියන්නේ මොකද්ද මේ බී වර්බ් එකේ පාස් පාටිසිපල් එක බී වර්බ් එකේ ප්‍රසෙන්ට් ෆෝම් මොනවාද ඇම් ඉස් දා පාස් ටෙන්ස් එක වෙස් හරි වර් හරි එයාගේ පාස් පාටිසිපල් තමයි මේ බීන් කියන්නේ දැන් උදාහරණයක් රයිට් කියන වර්බ් එකේ පාස් ටෙන්ස් රොට් පාස් පාටිසිපල් රිටන් ආ බී වර්බ් එකේ පාස් පාටිසිපල් තමයි බීන් කියන්නේ ඒකට තේරුම මොනවද තියෙන්න පුළුවන් ඇම් ඉස් දා කියන්නේ ඉන්නවා තියෙනවා වෙනවා ඒතර බීන් එකේ තේරුම ඉන්නවා එකෙන් ඉඳලා වෙනවා එකෙන් වෙලා තියෙනවා එකෙන් තිබිලා ඔය තේරුම තුන තමයි තියෙන්නේ ඊට අමතරව තවත් තේරුමක් තියෙනවා අර ගෝයින් ගෝන් කියන තේරුම ගිහිල්ලා ඇවිත් කියන තේරුම තියෙනවා ඒක ඔබලා ටිකට් එකේ තියෙනවා හරි බීන් කියන දොරේ ඉඳලා නැත්තම් තිබිලා නැත්තම් වෙලා ඊට පස්සේ අපි වර්බ් එකට අනිවාර්යයෙන් මේන් වර්බ් එකට ing දානවා ප්‍රධාන ක්‍රියාවට අනිවාර්යයෙන් ing දානවා ඒ කියන්නේ ඒකට කියනවා අපි ප්‍රසෙන්ට් පාටිසිපල් කියලා වර්බ් එකේ වර්තමාන කෘතාර්ථය නැත්නම් ගැමටර්ස් ඒ වගේ ඉතින් ඉතින් එපා කොහොමද වර්බ් එකට ing දාන්නේ ing form එකේ වර්බ් එක තියන්න writing playing වගේ හරි living ඊට පස්සේ අපි අන්තිමට දානවා මොකද්ද object එක කර්ම මේ සූත්‍රය හතර තියා ගන්න ඕන තම මේ සබ්ජෙක්ට් තියෙන මොළ ඔබ්ජෙක්ට් තියෙන අග කර්මය ක්‍රියාවට ලක් වෙන දේ මැද තියෙන මොකද්ද ක්‍රියාවද වර්බ් එක වර්බ් එකේතර කොටස් කීපෙකින් යුක්තයි හරි මේක ලියලා පොඩු කරගන්න ඊට පස්සේ වෙන පාඩක ලියා ගන්න හැස් කියන විදිහට බලන්න හැස් හැ කියන්නේ මොකද්ද තියෙනවා එතන මෙතන තේ අදහස තමයි බීන් කියන්නේ ඉඳලා නැත්තම් තිබිලා එම නැත්තම් වෙලා බින් කියන දේරු තුන තුන ඉඳලා තිබිලා වෙලා මෙතෙන්ද බහුලව පාවිච්චි කරන ඉඳලා කියන අදහස උදාහරණ කරලා බලන්න තේරෙයි ing කියන දේරු මොකද අය නයන් යන කියලා දීලා තියෙනවනේ රයිට් කියන ලියන රයිටින් කියන ලිය මින් ප්ලේ කියන සෙල්ලම් කරන ප්ලේයින් කියන සෙල්ලම් කරමින් හරි ඔයික සිංහලෙන් ලියා ගන්න පාඩම් පාවිච්චි කරන්න ලස්සන ලියා ගන්න बसंत वेग लिया ना वर्ब का आईएनजी जाना अनिवार्य वर्ब का प्रेजेंट फॉर्म में नहीं है ना नहीं जोगल वर्ब का अनिवार्य प्रेजेंट टेंस के वर्ब के दिए ना आईएनजी जाना प्रेजेंट टेंस के वर्ब के लिए भी तरह हेल्प मिल जाएगा හරි අපි උදාහරණ බලමු. අපි ලියන examples කියලා දාලා අපි කියපු උදාහරණ ලියමු. මම අවුරුදු 10ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මම අවුරුදු 10කට කලින් ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තා. අවුරුදු 10ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගත්තා. තාමත් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. හරි අපි දාමු subject එක මොකද්ද? මම. subject එක මම. ඒ කියන්නේ I. I එක දාන්නේ අපි මොකද? has the have the have done. උත්තර පුරුෂ නිසා. I ekwasanat first person is up we have done hari ita passe been danawa I have been ekwasanan dan has been bahuwachanan dan have been I have been mama english igena ganimin indala thiyena kiyala kiyannawada ekata subject ekama mama verb ekama mokadda igena ganimin indala thiyena ara man kiyala udema karamin indala thiyena kiyala kisiyam kiyawa metin dan kiyala mokadda igena ganna ena igena ganimin indala thiyena igena ganna wada kiyanne mokadda learn igena ganimin na learning මම ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා මම ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා එක රසෙන් දෙනවා තේරුම් මම ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා අපිට ලර්නින් කෙනෙක් ඉගෙන ගන්න ඕන මෙතන ගියාම තේරුම ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා රසෙන් සිංහල තේරුම එනවා මම ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා මෙහෙම කියපු ගමන් අදහස මොකද එන අතීතේ ඉඳන් තාමත් ඉගෙන ගන්නවා කියන අදහස එනවා මේක I have been learning කියපු ගමන් ඔයා කාලයක් තිස්සේ ඉගෙන ගන්නවා කියන අදහස මේකේ තියෙනවා I have been learning මොනවද දැන් දාන්න ඉගෙන ගන්නේ මොනවද ඔබ්ජෙක්ට් එක ඉගෙන ගැනීම ලක් වෙන්නේ කර්මය ඉංග්‍රීසි I have been learning English මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා
හරි හොඳට මතක තියාගන්න මේ ටෙන්ස් එකේදී අනිවාර්යෙන් ඒ කියන්නේ ග්‍රැමර් නීතියක් තියෙනවා අනිවාර්යෙන් දාන්න ඕන ඩියුරේෂන් එක කොච්චර කාලයක් තිස්සේ ඉගෙන ගනිමින් ඉඳලා තියෙන්නේ කියලා හරි මේක කියන්නේ මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා කොච්චර කාලයක් තිස්සේද නැත්නම් කවද ඉඳන්ද කියලා කියනවා හැබැයි එහෙම නොකිය කියන අවස්ථා තියෙනවා අනිවාර්යෙන්ම නැහැ හැබැයි ඒක නීතියක් ඇතුළේ තියෙනවා දාන්න කියලා හරි ඒක නිසා අපි සාම්ප්‍රදායික වශයෙන් නිතරම කොච්චර කාලයක් තිස්සේ ඉගෙන ගන්න කියලා අර ඩියුරේෂන් එක කාල පරිච්ඡේදය දෙනවා එන අතීතේ පටන් ගත්තා ඉගෙන ගන්න තාමත් ඉගෙන ගන්නවා අර කොච්චර කාලයක් තිස්සේ ඉගෙන ගන්න අවුරුදු 10ක් තිස්සේද මාස 6ක් තිස්සේද පැය 2ක් තිස්සේද කාල පරිච්ඡේදය දිග වෙන්නත් පුළුවන් කොට වෙන්නත් පුළුවන් ඒ කාල පරිච්ඡේදය සාමාන්‍ය දෙනවා හරි දෙන ක්‍රම දෙකක් තියෙනවා එක්ක දෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක් විදිහට එතකොට අපි පාවිච්චි කරනවා 4 කියලා 4 4 කියන එක අදහස මෙතන සඳහා නෙමෙයි 30 මෙතන 4 කියන්නේ 30 4 10 years අවුරුදු 10ක් තිස්සේ අන්න ආව තේරුම. දැන් මොකක්ද තේරුම? මම අවුරුදු 10ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. අවශ්‍ය නම් සිංහල තේරුමත් ලියාගන්න. මම අවුරුදු 10ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. මෙතන 4 කියන වචනේ highlight කරගන්න. මේක highlight කරගන්න. ඉතින් තව පාඩකේ මේ I have been learning මේ මේ ටික highlight කරගන්න තව පාඩකේ. නිකන් अंडरलाइन कर गन वेब पे अंडरलाइन कर गन इगेन गाने में दर्दी एंड अ प्रेजेंट परफेक्ट कंटिन्यूअस से के वेब पैटर्न ने मोबाइल हैज बीन लर्निंग हरी हैव बीन लर्निंग हरी याद आ रहा है यार आईएनजी दाना है तीन अंतिम हैज बीन हरी हैव बीन तो मैं हेल्पिंग वेब सी दिरे जब मेरे मोबाइल देखिए यानी मामा और उधर है से इंग्लिश इगेन गाने में इधर दिए ना और उधर है खड़ी इंग्लिश इगेन ने पटांग गत्ता तामा क्रिया ना करने तामा तीन गान ඔය අදහස මෙහෙමත් ඉඳන්න පුළුවන්. දැන් මේ වර්තමාන මොහොතේ කරමින් ඉන්න ක්‍රියාවන් ඉස්සර කන්නේ මොන ටෙන්ස් එකද? ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් එකද? දැන් මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. I am learning English now. I am learning English now. I am learning English now. ඒ කියන්නේ මොකද්ද ප්‍රසන්ට් කන්ටිනියස්? එහෙනම් එහෙම තව විදිහකට මේක හිතන්න පුළුවන්. වර්තමානයේ ක්‍රියාවක් කර කර ඉන්නවනම් අපි පාවිච්චි කරන්නේ ප්‍රසන්ට් කන්ටිනියස්. ඒ ක්‍රියාවම වර්තමානයේ කර කර ඉන්න ක්‍රියාවම අපිට කියන්න ඕන කොච්චර කාලයක් තිස්සේද කර කර ඉන්නේ කියලා. අන්න එහෙමනම් මේ ටෙන්ස් එකේ මාරු කරන්න වෙනවා. වා දැන් ඉංග්‍රීසි ගන්න මෙන්න නෝ I am learning English now මට කියනවා අවුරුදු 10ක් තිස්සේ ඉංග්‍රීසි ගන්න මෙන්න කියලා එහෙනම් I have been learning English for 10 years දැන් සිදු කරන ක්‍රියාවම කොච්චර කාලයක් තිස්සේ කරන්නේ කියලා ඩියුරේෂන් එක කාල පරිච්ඡේදයක් ඇඩ් කරන්න ඕන එකතු කරන්න ඕන නම් මේ ටෙන්ස් එක තමයි පාවිච්චි කරන්නේ දැන් හිතන්න දැන් වහිනවා it is raining now අපිට කියනවා විනාඩි 20ක් තිස්සේ වහිනවා කියලා විනාඩි 20කට කලින් වහින්න පටන් ගත්තා විනාඩි 20ක් තිස්සේ වැස්සා තාමත් වහිනවා එහෙනම් අපි කියන්නේ it has been raining now පාවිච්චි කරන්න it has been raining කියන වහිනින් පැවතිලා තියෙනවා for 20 minutes විනාඩි 20ක් 30 එහෙනම් විනාඩි 20ක් 30 වහිනින් පැවතිලා තියෙනවා විනාඩි 20 කලින් වහින්න පටන් ගත්තා තාම වහිනවා ඒක ඒක අදහස හරි භාවිතය ලස්සනයි මේ ඩියුරේෂන් එක ගැන කියද්දී පාවිච්චි කරන්නේ 4 10 years කියන කාල පරිච්ඡේදයක් මම ඒක වෙනම ස්ටමක් එකක් දාලා දෙන්නම් හරි අපි හිතමු තව එකක් තව උදාහරණයක් example number 1 තව උදාහරණයක් ගමු මම 2010 සිට නැත්නම් 2005 සිට කියලා ගමු. ඔබලා වරුද්ද ඔබලා දාගන්න හරි. මම 2005 සිට පිළියඳල ජීවත් වෙමින් ඉඳලා තියෙනවා. ඒ කොහොමද කියන්නේ? එහෙනම් 2005 පිළියඳල ජීවත් වෙන්න පටන් ගත්තා. පිළියඳල ජීවත් වෙනවා කියන ක්‍රියාව 2005 අතීතේ පටන් ගත්තා. කාලයක් තිස්සේ සිදු කරමින් පැවතුනා. දැනුත් ක්‍රියාවවත්ලාද? නෑ තාමත් පිළියඳල ඉන්නවා. තාමත් එන ක්‍රියාව සිදු වෙමින් පවතින. ඒ කොහොමද කියන්නේ? මම ජීවත් වෙමින් ඉඳලා තියෙනවා. I have been living. Live क्या दिया अंतर्गत इतने ई आकर आएंगे ना ing है ना मामा जीवन ते में इंदला दिए ना कोहे द पिलियां दल टाउन ने का प्रधान नगर या फिर खाली गाने वाले इन दाना इन पिलियां दल प्रपेयर ना उनका पी कैपिटल है ना मामा पिलियां दल जीवन ते में इंदला दिए ना हर අපිට කියන්න ඕනේ දැන් මෙතෙන්ද කියලා කාල පරිච්ඡේදය. අවුරුදු 10ක් 30 කියලා. මෙතෙන්ද කියන්න ඕනේ අපි හරියටම ටයිම් එකක් දෙනවා. 2005 සිට හරියටම ටයිම් එකක්. අවුරුද්දක් එතෙන් දෙනවා. හරි. එහෙමනම් අපි පාවිච්චි කරන්නේ for name since. Since කියන්නේ මෙතන සිට. ඉඳලා කියන අදහස. සිට ඉඳලා. මේ ඉඳලා කියන්නේ මෙතන ඉඳලා අදහස නෙමෙයි. සිට කියන අදහස තමයි. හරි. කියන්නේ 2005 ඉඳලා කියන. ඒ අදහස මෙතන තියෙන්නේ. නැත්තම් සිට කියන අදහස තියා ගන්න ඕනේ. නැත්තම් පැටලෙනවා නේ මේකත් එක්ක. දැන් පහේ සිට කියලා ලියා ගන්නකො. අතාර කතේ වටේ එන්න පුළුවන්. බීන් එකේ තේරුමත් එක්ක. සින්ස් කියනතර සිට. සින්ස් 2005. එහෙනම් මේකේ මොකද්ද කියන්නේ?
My mother has been cooking
my mother has been cooking for 2 hours පැය දෙකක් තිස්සේ මගේ අම්මා පැය දෙකක් තිස්සේ වියමින් ඉඳලා තියෙනවා has been cooking වියමින් ඉඳලා තියෙනවා කාල පරිච්ඡේදය නිසා for දාන්න for 2 hours පැය දෙකක් තිස්සේ කොහොමද කියන්නේ ඔවුන් උදේ ඉඳන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවා දැන් ඉතින් හවස කියලා ඒගොල්ලෝ උදේ ඉඳන් මැච් එකක් අහනවා කියන පුරන්ද කතර කියන පුරන්ද ඔවුන් උදේ සිට ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවා පුරන්ද කියන්නේ ඔවුන් උදේ සිට ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවා කතර කියන්න පුළුවන් නේද මේකද දාලා මේ මේකට සූත්‍රයට ආදේශ කරලා පුරන්ද කියන්නේ හරි බලන්න Oh no, they. Hi, I'm after oh who? Okay, I don't tell you again. Hi, they. Api bahuvachana deka nisa have damai dan. They have been playing. Ekiyanne own sellam karame indala tiyena. Monawada cricket. Own cricket sellam karame indala tiyena. Hi, subject plus verb plus object. උදේසිත උදේසිත උදේ ඉඳන් since අද උදේ ඉඳන් since this morning ඔවුන් අද උදේ ඉඳන් තාමත් ක්‍රිකට් ගහනවා ක්‍රිකට් ගහන උදේ පටන් ගත්තා කාලයක් තිස්සේ ක්‍රිකට් ගැහුවා තාමත් ගහනවා තාම මැච් එක නවත්තලා නැහැ they have been playing cricket since this morning දැන් දැක්කන් this morning කියන්නේ අද උදේ හරියටම time එකක් දෙනවා ඒතරත් අපාචලන් since 2 hours කියන පැහැදිලි කාල පරිච්ඡේදය ड्यूरेशन का काल पराशय है इतना पाँच रहने फोर स्टामा के दाल या करने नहीं बन काल परिचय दिया कैसे बीते काल परिचय दिया कैसे बीते एक एंड ड्यूरेशन का है टाइम ड्यूरेशन का कैसे बीते फोर द निश्चित काल या निश्चित काल या कहते हैं हरे वो टाइम में कर देना तब अपन बात करेंगे सिंस सिंस द बहावितावे के लिए आए राइट इन द फ्लैश ड्यूरेशन का दिल्ली पर तब आज का नहीं फोर काले परिचय दिया था हरे तो टाइम में का देना और उधर कैसे पड़ेगा हरे तो मुद्दे वाके विला वाके कैसे पड़ेगा हरे तो टू ओक्लॉक अतः एट ओक्लॉक ये वाके हरे तो टाइम में आके कैसे पड़ेगा इधर पहुंचे हम बाद सिंस सी कर दिया गया හරි දැන් අපි බලමු මේක කොහොමද පොසිටිව් ෆෝම් එකේ නෙගටිව් ෆෝම් හදන්නේ නැත යන අර්ථේ වාක්‍ය හදන්නේ කොහොමද මේ ඇත යන අර්ථේ වාක්‍යනේ ඔක්කොම නැත යන අර්ථේ වාක්‍ය හදන්නේ කොහොමද කියලා හරි ලේසි නොට් එකක් දාන විතරයි තියෙනවා අපි ඒක උදාහරණයක් අරන් බලමු පොසිටිව් ෆෝම් කියල යන්නේ හරි පොසිටිව් ෆෝම් කියල යන්නේ අපි හිතමු කිසියම් ලේකකෙක් හරි මාස දෙකක් තිස්සේ පොතක් ලියනවා නව කතාවක් කියලා හිතන්නකෝ හරි කියන්නේ he has been writing ඒ කියන්නේ මොකද්ද ඔහු ලියමින් ඉඳලා තියෙනවා ඔහු ලියමින් ඉඳලා තියෙනවා this novel මේ නව කතාව
he has been writing this novel ohu me nava kathawa liyemin indala thiyena hithara da eken dalath liyena tan eken me avasthawade liyena apita kiyannada maasa 2 ak tisse me avasthawade liyena apita kiyannada kochchara kaalayak tisse da liyanne kiyala maasa 2 ak tisse liyena ena maasa 2 kala liyanna padan gatta taamath liyena he has been writing this novel ohu me nava kathawa liyemin indala thiyena for 2 months maasa 2 ak tisse नवकथाव මේ නව කතාව ලියමින් ඉඳලා නැහැ කියලා කියනයි ඔය. එහෙනම් he has not been writing this novel for 2 months. සමහර කාල පරිච්ඡේද වෙනස් වෙන්න පුළුවන්. මාස අවුරුද්දක් තිස්සේ වෙන්න පුළුවන් ලියන්නේ. තව මාස පහක් තිස්සේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලියන්නේ නැහැ වෙන්න පුළුවන්. කොහොමද කියන්නේ? He has අල්ටි නොට් එකක් එනවා මෙන්න මෙතේ. එන තැන බලගෙන හරියට. He has not ela highlight කරගන්න නැත්නම් මේ පාඩකින් කියන්න he has not been writing he has not been writing ඊපස් ඉදට එහෙම ලියන්න this novel for 2 months හරි ඒක එහෙම ලියන්න he has not been writing this novel for 2 months ඒ කියන්නේ ඔහු මාස දෙකක් තිස්සේ මේ නව කතාව ලියමින් ඉඳලා නැහැ මේ කෙටි කරලා ගන්න පුළුවන් hasn't been කියලා හරි has not been කියන එක hasn't been spoken english වලදී පාවිච්චි කරන්නේ hasn't been කියන එක hasn't been writing contracted form හරි ඊට පස්සේ question form ප්‍රශ්න හදන්නේ කොහොමද ඔහු මාස දෙකක් තිස්සේ මේ නව කතාව ලියමින් ඉඳලා තියෙනවද කියලා ප්‍රශ්නයක් අහන්නේ කොහොමද මෙතන දෙන්නේ මේ has කියන එක ඉස්සරහට ගන්න ප්‍රශ්නයක් හදන්න මේ වාක්‍යෙම තමයි he has been writing this novel for 2 months ඒකෙම has කියන එක ඉස්සරහට ගත්තාම මේක ප්‍රශ්නයක් බවට පත් වෙනවා ඒතර has he been has he been writing මේකෙන් මොකද මේ කියන්නේ ඔහු ලියමින් ඉඳලා has ඉස්සරහට ආවා ඒතර තියනවා නේ තියනවද ප්‍රශ්නය ඔහු ලියමින් ඉඳලා තියනවද මේ නම කතාව this novel for 2 months මාස දෙකක් තිස්සේ. ඔහු මාස දෙකක් තිස්සේ මේ නව කතාව ලියමින් ඉඳලා තියෙනවද ප්‍රශ්නයක්. ඇතැන අර්ථයේ ප්‍රශ්නයක්. question form positive. වනවර හදලා යන්න positive. ඇතැන අර්ථයේ ප්‍රශ්නයක්. තියෙනවද කියලා අහන්න. හරි ලියමින් ඉඳලා තියෙනවද? ලියමින් ඉඳලා නැද්ද කියලා කොහොමද අහන්නේ? එහෙනම් නැත්නම් අර්ථයේ ප්‍රශ්නේ ඒක. කතර කියන්න පුළුවන් කොහොමද නැත්නම් අර්ථයේ ප්‍රශ්නේ අහන්නේ කියලා. question form negative. Has he been right? Not writing this novel for 2 months. Has he been not writing this novel for 2 months? Okay, very good. And then that not take that question form negative. Question form negative. Then after question. මේක තමයි has he been writing කියන එකේම has he been මෙන්න මෙතන not down has he been not writing ඒ not එක දාන්න මට තියාගන්න has he been not has he been not writing අද මම කරගන්න this novel for 2 months. ඔහු මාස දෙකක් තිස්සේ මේ නව කතාව ලියමින් ඉඳලා නැද්ද?
has he been not writing this novel for 2 months ඔහු මාස දෙකක් තිස්සේ මේ නව කතාව ලියමින් ඉඳලා නැද්ද හරි එතන ඉවරද answer ඉවරද හරි පොඩ්ඩක් බලන්න වාක්‍ය දෙකක් ඔකෙන් කියන්න ඔය answer පාවිච්චි කරන්න can you give me examples මම කිසියම් ක්‍රියාවක් මෙච්චර කාලයක් තිස්සේ කරමින් ඉඳලා තියෙනවා वर्तमान संपूर्ण क्रमीन पावती ना काले एक यानी किसी हम क्रिया का पाठी दे पाना का तो तामत करना पास परफेक्ट कंटिन्यूअस क्या ने अतीत संपूर्ण क्रमीन ना वैधी काले एक आधा समय चला ये वचन का हिताने पा मात्र का हिताने पा आधा समय चला आधा जरूरी थी अगर मेक पावच करने मनोवैज्ञानिक सिद्धि निश्चित कराने तो प्रेजेंट परफेक्ट कंटिन्यूअस के तल पे आ करा एक पावच करने प्रेजेंट परफेक्ट कंटिन्यूअस अतीत क्रिया पाठन करता काले अतीत सिद्ध कर कर हिटिया तामत करना मेक ते वगे में तामत पास परफेक्ट कंटिन्यूअस पावच करने हद रहा इनने अतीत क्रिया पटांग अतीत දැන් අතීත සම්පූර්ණ කරමින් පැවති කාලය. දැන් ක්‍රියා වෙලා ඉවරයි. ඒ කියන්නේ අතීතයේ කිසියම් කාලයක් තිස්සේ ක්‍රියාවක් කළා එච්චරයි අදහස. අපි අතීතයේ ක්‍රියාවක් කළා අපි කියන්නේ කොච්චර කාලයක් තිස්සේද කළේ කියලා. තව විදිහට ගත්තොත්. අතීතයේ කිසියම් කාලයක් තිස්සේ ක්‍රියාවක් කළා. ඒක අදහස. මේ මොහොතත් එක්ක ක්‍රියාව සම්බන්ධයක් නැහැ. प्रधान भावित ඔබලා පාඩම් කරන්නේ අර එක වගේ ටයිප් එකේ ටෙන්සස් එකට පාඩම් කරන්නේ. දැන් සිම්පල් ප්‍රසෙන්ට්, සිම්පල් පාස්ට්, සිම්පල් ෆියුචර්. තුනම සිම්පල් කන්ටිනියස් ටෙන්සස් එකට. ප්‍රසෙන්ට් කන්ටිනියස්, පාස්ට් කන්ටිනියස්, ෆියුචර් කන්ටිනියස්. පර්ෆෙක්ට් ටෙන්සස් එකට. ප්‍රසෙන්ට් පර්ෆෙක්ට්, පාස්ට් පර්ෆෙක්ට්, ෆියුචර් පර්ෆෙක්ට්. පර්ෆෙක්ට් කන්ටිනියස් එකට. ප්‍රසෙන්ට් පර්ෆෙක්ට් කන්ටිනියස් එක තියා ප්‍රසෙන්ට් පාස්ට් ෆියුචර්. ප්‍රසෙන්ට් පර්ෆෙක්ට් කන්ටිනියස්, පාස්ට් පර්ෆෙක්ට් කන්ටිනියස්, ෆියුචර් පර්ෆෙක්ට් කන්ටිනියස්. ये
we use this tense api pawichchi karana me kaale we use this tense api pawichchi karana me kaale to describe vistara kirimata an action ena kriyawak vistara karana mona kriyawada kiyala vistara karana which kiyala dala which started in the past atite padanga Come on. Continued. Siddhi karmin pavathuna. Up to kiyanne dakwa ma therma denna mele. Up to kiyanne dakwa. Up to a particular point of time. Ekena ekthara kala paricchedayak wenaka. Particular point of time. Ekthara kala paricchedayak. And stopped nevattuwa in the past hari da body man mokak me kiwwe kiyala deena gana nawathan we use this tense api pawichchi karanawa mema kaale to describe vistara kirimata an action kriya kona kriyawadda which started in the past atide padan natta continued eken siddu kerimin pawathuna up to kiyanne dakwa up to a particular point of time yani particular gan ekthara point of time kaalaya ekthara kaalayak wenakam ekthara mohotak wenakam sidu kerimin pawathuna and stop nathara una in the past atideema nathara una na kriyawak atideema padan gatta kaalayak vela atideema nawaththuwa e wage kriyawak issara gan thamai past perfect continuous pawichchi karanne write in a flash सिंह देर में जाने के पास फ्रेंड सिंह मीनिंग हाँ वहां क्या है उदाहरण क्या है हरी सर हरे हरी ना सिंगल देर में जाएगा ना हरी अतीते आरंभ कल क्रियावाक क्या ना अतीते आरंभ कल क्रियावाक अतीते आरंभ कल क्रियावाक खालयक तिस्से सिद्ध करेमिन पैवते अतीते आरंभ कल क्रियावाक खालयक तिस्से सिद्ध करेमिन पैवते ඉතින් මම අගන් මොකද්ද කියන්නේ අතීතයේ ආරම්භ කළ ක්‍රියාවක් කාලයක් තිස්සේ සිදු කරමින් පැවත අතීතයේම නවත්වා ඇති අවස්ථාවක අතීතයේම නවත්වා ඇති අවස්ථාවක එන අතීතයේ පටන් ගත් ක්‍රියාවක් කාලයක් තිස්සේ සිදු කරමින් පැවත අතීතයේම නවත්වා ඇති අවස්ථාවක ඉතින් මම අගන් මොකද්ද කියන්නේ भावितावे අතීතයේ ආරම්භ කළ ක්‍රියාවක් කාලයක් තිස්සේ සිදු කරමින් පැවත අතීතයේම නවත්ව ඇති අවස්ථාවක් කියලා ලියලා එවන් ක්‍රියාවන් විස්තර කිරීමට මෙම කාලය භාවිතා වේ. එවන් ක්‍රියාවන් විස්තර කිරීමට මෙම කාලය භාවිතා වේ. ඊට පස්සේ එවන් කියන ගමන් සමාවද ගන්න. ඒක ලස්සන කරගෙනවා. එවන් කියන ගමන් සමාවද ගන්න. හරි. දැන් බලමු මේ කොහොමද වාක්‍ය හදන්නේ කියලා වාක්‍යවල සූත්‍රය බලමු.
එතකොට මම ප්‍රශ්න තියෙනවා කතා කරලා අහන්න. ඔයාලා ලියන්න වෙලාවක් අදි වෙනවා නම් එහෙම මොකක් හරි තියෙනවා නම් කියන්න. එක මැසේජ් එකක් දාන්න චැට් කරන්න පුළුවන්. ලියන්න ෆෝමේෂන් කියලා. ෆෝමේෂන්. එතකොට මේකත් ෆෝමේෂන් එක සෑදෙන ආකාරයේ වාක්‍ය හදන ආකාරය. මේකත් ඇක්ටිව් වොයිස් නේ. කර්තෘකාරක වාක්‍ය. කර්තෘකාරක කියන්නේ ඇයි? කර්තෘගෙන් තමයි මෙතන වාක්‍ය පටන් ගන්න. ක්‍රියාව කරන්න අගෙන් තමයි වාක්‍ය පටන් ගන්න. එතකොට මේකේ සූත්‍රය තමයි subject plus verb plus object. කර්තෘ ක්‍රියාව කර්මය. මෙතෙන්දී verb එක present perfect continuous වලට has hari have නේ. ඒකෙම අතීත කාලයෙන් දාන්න බබ දෙකේ අතීත කාලය. had again tibuna had been been done ඊට පස්සේ main verb එකට ing දා ඊට පස්සේ අපි දානවා object එක එන subject එක තියෙනවා had been තියෙනවා main verb එකට ing දාලා තියෙන එක subject එක දානවා හරි had කියනකොට තිබුණා been කියන්නේ ඉඳලා නැත්නම් තිබිලා නැත්නම් වෙලා හරි ඉඳලා තිබිලා වෙලා ing කියන්නේ අල්ලා යන ඒ කියන්නේ කිසියම් ක්‍රියාවක් කරමින් ඉඳලා තිබුණා කිසියම් ක්‍රියාවක් කරමින් ඉඳලා තිබුණා අගර ඔබ ලියන පොඩි කරගන්න යම් ක්‍රියාවක් කරමින් ඉඳලා තිබුණා. මෙහෙම පොඩ්ඩක් කරගන්න. හරි. දැන් උදාහරණ ටිකක් දෙන්න. සර්. ඔකේ. කියන්න. සර් මේ පාඩම සර් මේ 9 වසරේ පාඩමක්ද? මේ 10 වසර ග්‍රෑම් එකේ මරන් යනවා කියලාද? මේ 10 වසර ග්‍රෑම්. එතකොට අලුත් පොතේද ලියන්න ඕනේ? නෑ පොත අලුත් වෙන්න ඕනේ නෑ ග්‍රෑම් පොතේ ලියන්න. ඒ ග්‍රෑම් පොත තමයි දිගටම ඕනේ ඉන්නේ ඔයාලට. හරි. මොකද 11 වසර ග්‍රෑම් වලට හරි 11 වසරේ ඔලෙල් වලට එන්නේ ඔයගොල්ලෝ 6 වසර ඉඳන් ඉගෙන ගත්ත ග්‍රැමැටික. ඊට කලින් ඉගෙන ගත්ත ග්‍රැම් වෙන්නත් පුළුවන්. හරි. ඒතර 6 7 8 9 10 වම්ත කරන්න බෑ. විශේෂයෙන් 9 වසරේ කොහෙත්ම වම්ත කරන්න බෑ. 9 වසර ග්‍රෑම් ගොඩක් එනවා ඔලෙල් වලට. ऐसे एक में ग्रामर को तो कंटिन्यू कराने का प्रश्न है टेक्स्ट बुक के गन होने नहीं टेक्स्ट बुक के गन है दरें तो बनने वाला है इसको ले हमें लगा इन्हें मां आवश्यक देती का देना आवश्यक देवर टी का देना ग्रामर इतना ही कराने आवश्यक नोट का देना इसे टेक्स्ट बुक के गन है दरें बनने टेक्स्ट राइटिंग बुक के वादे क्या राइटिंग बुक के राइटिंग बुक के तमाम राइटिंग बुक राइटिंग बुक के राइटिंग बुक के नाम आई ग्रामर बोलते दिखेगा तो कंटिन्यू कराएंगे राइटिंग वाले प्रश्न है ना वो लोग इन्हें पता करना ना होता है एक्टिविटीज वाले इन्हें पता करना ना होता है प्रश्न है කොහොමද කියන්නේ මගේ සහෝදරයා විශ්වවිද්‍යාලයක අවුරුදු 4ක් තිස්සේ ඉගෙන ගනිමින් ඉඳලා තිබුණා. ඒ කියන්නේ ඔහු මගේ සහෝදරයා අතීතයේ විශ්වවිද්‍යාලයට ගියා කැම්පස් ගියා අවුරුදු 4ක් ඉගෙන ගත්තා. අතීතයේම ඉගෙන ගන්න එක ඒ කියන්නේ අවුරුදු 4 කම්ප්ලීට් වුණාට පස්සේ කැම්පස් එක ඉගෙන ගන්නවා කියන ක්‍රියාව නතර කළා. හරි කොහොමද කියන්නේ මගේ සහෝදරයා නම් my brother. අයියා නම් my elder brother. මලි නම් my younger brother. හරි my brother මගේ සහෝදරයා. සබ්ජෙක්ට් එක දැම්මා. Then verb bela had been. Adhyayana karana study. Y ekkama thamai ing dala y kapanne ha ing dala di.
මොකද මේ කියන්නේ මගේ සහෝදරයා අධ්‍යයනය කරමින් ඉඳලා තිබුණා හරි ඇට යුනිවර්සිටි විශ්වවිද්‍යාලයක විශ්වවිද්‍යාලයක ඇස් එක එන්නේ සී නෙමෙයි 4 4 කියන්නේ 30 for 4 years අවුරුදු 4ක් 30 4 එක දෙකක් හරි for 4 අවුරුදු 4ක් 30 මෙතනදී අනිවාර්යෙන් කාල පරිච්ඡේදය දාන්න කොච්චර කාලයක් තිස්සේද කියලා කියනවා मगे सहोद विश्वविद्यालय अध्ययन करिबुण अतीत कैंपस क्रिया अतीत में ඉතින් අර වැස්ස සම්බන්ධයකම ඊයේ පැය දෙකක් තිස්සේ වරිමින් පැවතිලා තිබුණා. එන ඊයේ වරිමින් පටන් ගත්තා. පැය දෙකක් වැස්සා ඊයේම නැවැත්තුවා. කොහොමද කියන්නේ? මේ ටෙස්ට් එක ආදේශ කරන්න පුළුවන්. හිට වෙන ඉඳලා පටන් ගන්න වැස්ස සම්බන්ධය ඒවා. හිට දැන් දාන්නේ හැඩ්. හැඩ් බී. ඉට් හැඩ් බී රේනි. රේනි කියන වරිමින් බීන් කියන්නේ තිබිලා හැකියන් තිබුණා. එන වහිනින් තිබිලා තිබුණා. නැත්නම් වහිනින් පැවතිලා තිබුණා. It had been raining for 2 hours. හරි for 2 hours. ඒක අපිස්සේ. It had been raining for 2 hours. බලන්න මේ ඉලක්ක නැතුව වචනේ මෙලියන්න එහෙම නම් වඩාමයි. It had been raining for 2 hours. ඒ කියන්නේ පැය දෙකක් තිස්සේ වහිනින් පැවතිලා තිබුණා. ඊයේ රෑ last night. Last night කියන්නේ ඊයේ රෑ. Had been raining for 2 hours last night. Yera paya deka tisse wahimin pawathila thibuna. Yera wahina padan gatta paya deka passa yera yan wahina ekak nawaththuwa. Eka adasa. Write in a flash. ඉතින් මේ ෆුට්බෝල් මැච් එකක හොය කියලා. මේ ෆුට්බෝල් මැච් එකක ගහුවා. පැය දෙකක් තිස්සේ මැච් එක සෙල්ලම් කර කර ඉන්නකොට වහින ගත්තා. වැස්ස නිසා තරඟයට බාධා ඇවිල්ලා වුණා. හරි. ඒක අපි කියන්නේ යන්නේ කොහොමද? හරි. ඉස්සෙල්ලා ගන්න පියර පියරයක්. ඉතින් මේකේ සිද්ධිය මොකද්ද? අතීතයේ ෆුට්බෝල් සෙල්ලම් කරන්න පටන් ගත්තා. කාලයක් තිස්සේ ෆුට්බෝල් සෙල්ලම් කළා පැය දෙකක් තිස්සේ. අතීතයේම නැවැත්තුව නවත්තන්න වුණා. ක්‍රියා ෆුට්බෝල් සෙල්ලම් කරන ක්‍රියාව නවත්තන්න වුණා වැස්ස නිසා. හරි. බලමු කෙනිය. හරි තේරුම් ගන්න. අපි හිතමු ඕන් ෆුට්බෝල් සෙල්ලම් කරමින් හිටියා කියලා. ඕන් නම් they had been play ඕන් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. ඕන් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. මොනවද ෆුට්බෝල්? ඕන් ෆුට්බෝල් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. පාපන්දු සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. for 2 hours. පැය දෙකක් තිස්සේ. ඔවුන් පැය දෙකක් තිස්සේ ෆුට්බෝල් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. එක වාක්‍යයක් හරි. ඔවුන් දෙසිනේ ඔවුන් පැය දෙකක් තිස්සේ ෆුට්බෝල් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. හරි. හරි. වැස්ස තරඟයට බාධා එල්ල කරන විට කියලා කොහොමද කියන්නේ? දැන් ওই වාක්‍යයට සම්බන්ධ කරනවා. විට කියලා කියන්නේ when කියන conjunction එක මැදට දාන්න. when කියන්නේ විට. හරි when කියුවේ විට. when කියන තමයි conjunction එක තමයි ඒකෙන් තමයි වාක්‍ය දෙක අලවෙන ගම් එක. ඒක තමයි වාක්‍ය දෙක අලවෙන ගම් එක. වාක්‍ය දෙක මැද්දට දානවා when කියන conjunction එක. වාක්‍ය දෙක සම්බන්ධ කරන සම්බන්ධීකරණ පදේ. connective දෙක. conjunction එක තමයි when කියලා කියන්නේ. හරි. වැස්ස තරඟයට බාධා ඉල්ල කළා කියලා කියනවනේ දැන්. වැස්ස the rain. බාධා කළා. interrupted. interrupted කියන්නේ බාධා කළා. ඒ කියන්නේ බාධා කළා. When the rain වැස්ස බාධා කළා තරඟයට the match. ඒකත් මේ කියන්නේ වැස්ස
තරගයට බාධා එල්ල කරන විට ඔවුන් පැය දෙකක් තිස්සේ ෆුට්බෝල් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. එතකොට මේක අරගෙන දැන් තව ලියන්නපා. මේකේ ක්‍රියාවන් දෙකක් තියෙනවා. එකක් had been playing අනිත් එක interrupted. ක්‍රියාවන් දෙකම අතීත ක්‍රියාවන්. හරි. අතීතයේ මුලින් දැන් මේ දෙකේ මුලින් මුලින් මොකක්ද? හරි. සඳින් මට කියන්න පුළුවන් මේ ක්‍රියාවන් දෙකේ මුලින් මුලින් මොකක්ද කියලා. ඒ කියන්නේ ඔවුන් ෆුට්බෝල් සෙල්ලම් කරපු එකද පැය දෙකක් තිස්සේ එහෙම නැත්නම් වැස්ස තරඟයට බාධා එල්ල කරගද්ද අතීතයේ මුලින් මුලින්. වඩා අතීත ක්‍රියාවක් මොකක්ද? වඩා අතීත ක්‍රියාව මොකක්ද? ෆුට්බෝල් සෙල්ලම් කරපු එකද වැස්ස එක? එනම් අතීතේ ක්‍රියාවන් දෙකක් වෙලා තියෙනවා මුලින් වෙච්ච ක්‍රියාව past perfect continuous පස්සේ වෙච්ච ක්‍රියාව simple past එක මතක තියාගන්න note කරගන්න. ඇයි මේකට past perfect දැම්මේ නැත්තේ? duration එකක් තියෙන නිසා. duration එකක් නොතිබ්බනම් දාන්නේ past perfect. they had played football කියලා තමයි දාන්නේ. මේ 4 to 2 hours කියන කැලේ තිබ්බේ නැත්තම්. එසස් පාචිර හේතු දැන. ඊට මතක තියාගන්න ලේසි. මෙයා තව ඉස්සරහට summary සිද්ධිර ගන්න කියලා දෙනවා. එන අතීතේ ක්‍රියාවන් දෙකක් වුණා මුලින් වෙච්ච ක්‍රියාව past perfect continuous පස්සේ වෙච්ච ක්‍රියාව simple past interrupted simple past දැස තරඟයට බාධා එල්ල කරන විට ඔවුන් පැය දෙකක් තිස්සේ ෆුට්බෝල් සෙල්ලම් කරමින් හිටියා. අගලියක මේකට පස්සේ නම් spoken english වලට හරියට දැන්ම කරන්නේ දවස හරි හිතන්න ඔයාලගේ මාමා ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙමින් හිටියා කියලා අවුරුදු 5ක් තිස්සේ මේ අවුරුද්දේ ලංකාවට ආවා කොවිඩ් නිසා දන්නේ නැහැ. හරි මාමා අවුරුදු 5ක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙමින් ඉඳලා තිබුණා. කොහොමද කියන්නේ? My uncle, අගේ මාමා had been on a subject එක හරියට ඉතින් had been දාන verb එක. Had been verb එකට ing දාන living. ඒක මොකක්ද කියන්නේ? ජීවත් වෙමින් ඉඳලා තිබුණා. In Australia. රටකට කලින් in එක දානවා රටක නමක් pronoun එකක් ඒක අපිට in Australia. ඊට මගේ මාමා ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙමින් ඉඳලා තිබුණා. එන අතීතයේ ඕස්ට්‍රේලියාව ජීවත් වෙනවා කියන ක්‍රියාව පටන් ගත්තා. කාලය තිස්සේ ජීවත් වුණා. අතීතයේ ඕස්ට්‍රේලියාව ජීවත් වෙනවා කියන ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා කියන ක්‍රියාව නතර කළා. For අපි දාමු for 5 years කියලා. හරි. මගේ මාමා අවුරුදු 5ක් තිස්සේ ජීවත් වෙමින් ඉඳලා තිබුණ කොහෙද ඕස්ට්‍රේලියාවේ. එතකොට අතීතයේ ක්‍රියාව පටන් ගත්තා කාලයක් කළා අවුරුදු 5ක් කළා අතීතේම නැවතුවා. නැවතුනේ කොයි වෙලාවකද? ගිය අවුරුද්දේ ලංකාවට එන විට. දැන් ගිය අවුරුද්දේ ලංකාවට පැමිණෙනකොට පෙර හරි අපි දැන් මෙතන පෙර කියන එක බිෆෝ වලින් වාක්‍යයට සම්බන්ධ කරමු. හරි පෙර පෙර ගන්න පළවෙනි වාක්‍යය තමයි මගේ මාමා අවුරුදු 5ක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙමින් ඉඳලා තිබුණා. My uncle had been living in Australia for 5 years. හරි බිෆෝ කියන්නේ පෙර
ඔහු ගිය අවුරුද්දේ ලංකාවට පැමිණීමට පෙර before කියන්නේ පෙර ඔහු ගිය අවුරුද්දේ ලංකාවට ආවා ඔහු නම් he ආවා came නැත්නම් arrived කියනක් පුළුවන් he came ආවා ඔහු ආවා ලංකාවට to sri lanka last year ගිය අවුරුද්දේ එහෙනම් ඔහු ගිය අවුරුද්දේ ලංකාවට එන්න පෙර පැමිණීමට පෙර before කියන්නේ පෙර मगे मामा और दुपहर तीस से ऑस्ट्रेलिया जीवन तमी इधर आते पड़े मुली माया अंकल के लिए हम पास या वो माया अंकल के लिए नोने एक नोने ही था प्रोनाउन के दा मित्रा स्वागत देखे संबंध कर बिफोर की ना कंजंक्शन ने कनेक्टिव है हरे मित्रा क्रियावान देखा पिलाती है ना एका मामा और दुपहर तीस से ऑस्ट्रेलिया जीवन ते चेक හරි උදාන් මඩ කියන්නේ මේක මුලින්ම මොකක් මොන ක්‍රියාවද? වඩා අතීත ක්‍රියාව මොකක්ද? අතීත පරිදි වැඩි කියන්න. My uncle had been living in Australia. හරි okay very good. Had been living ජීවත් වෙමින් ඉඳලා තිබුණා. මේ ක්‍රියාව තමයි වඩා පැරණි ක්‍රියාව. වඩා අතීත ක්‍රියාව. එතන number 1 කියලා දාගන්න. පස්සේ වෙච්ච ක්‍රියාව came. Number 2 කියලා දාගන්න. ආවා. එහෙනම් පස්සේ වෙච්ච ක්‍රියාව මෙතන simple past. මේක ලක්ෂණ. මුලින්ම චපියාව පාස් පර්ෆෙක්ට් කන්ටිනියස් පස්සේ චපියාව සිම්පල් පාස් මෙතන මුලින්ම චපියාවට අපි සාමාන්‍යයෙන් දාන්නේ පාස් පර්ෆෙක්ට් නැදම හේතුව ඇයි ඩියුරේෂන් එකක් තියෙනවා 4 5 ඉයර්ස් කියලා තියෙනවා මේකයි පාස් පර්ෆෙක්ට් නැදන්නේ මම අවුරුදු දෙකක් තිස්සේ ඉංග්‍රීසි පාඩමාලාවක් හදාරමින් ඉඳලා තිබුණා කියලා කොහොමද කියන්නේ මම නම් I had been I had been හදාරන එක කියන්නේ following කියලා follow හදාරමින් ලියගන්න දැන් ලියගන්න මම හදාරමින් ඉඳලා තිබුණා I had been following an english course english paathamala mama english paathamala va hadaramin indala thibuna an english course vowel sound nisa for 2 years avurud dekak thisse ena atheete english course ekak padan gatta avurud dekak hadaruwa atheeteme nemattuwa eka adahasa den course ekak iwara ඊළඟට මේ බැගේ ටෙන්සස් දෙකෙන් වඩා ප්‍රශ්න එනවා. ඉතින් සාදම පාඩම් කරගන්න අපිට වෙනයි. අද දියනම බලන්න. හරි. අපි මේ බලමු කොහොමද නෙගටිව් ෆෝම් හදන්නේ ප්‍රශ්න හදන්නේ කොහොමද කියලා. හිතන්න ඇය පොතක් කියවන්න ගත්තා ඊයේ සතියේ. කාලය තිස්සේ කියෙව්වා. හරි. අතීතේම නැවැත්තුවා. දැන් මේ වෙද්දි නවත්තලා. ඇය පොතක් කියවමින් ඉඳලා තිබුණා කියලා සමහරට කියනවා. පොසිටිව් ෆෝම්. ඇතැන අර්ථයේ වාක්‍ය. She had been reading. She had been reading. ඇය කියවමින් ඉඳලා තිබුණා. මොකද්ද පොතක්? A book. The book නම් පොත. A book නම් පොතක්. ඇය පොතක් කියවමින් ඉඳලා තිබුණා. නිශ්චිත නැහැ. ගිය සතියේ සිට. Since කියලා දාන්නේ last week. ගිය සතියේ සිට.
last week you have had a time එක ගිය සතියේ කාල පරිච්ඡේදයක් නේ මේක සදා ඒක නිසා phone එකේ දාන්නේ since ගිය සතියේ සිට ඒ ගිය සතියේ සිට පොතක් කියවමින් ඉඳලා තිබුණා ඒ කියන්නේ අතීතේ පටන් ගත්ත ගිය සතියේ පටන් ගත්ත දින කිහිපයක් කියවුවා අතීතේම නැවතුවා දැන් කියවන්නේ නැහැ negative form නැතන අපේ වාක්‍ය අදාලිය How to write negative form sentences? नतेन आपने वाक्य लिया नहीं कोहना? अरे लेसी नोट का उदाहरण दी। She had not been writing. She had not. She had not been writing a book since last week. She had better not done it. She had not been writing. Sorry, reading. Aya, you said you said what? Can you hear me? There are people in the hand. She had not been reading a book since last week. Aya, you said you said what? Can you hear me? There are people in the hand. Then a question form. Question how many come? The positive form. Question form positive. Then after question, then come with it. Again, after a hand note, I satiyak tisse. Sorry, I satiye sitte. Potak kiyamin dala tibuna adar kiyala. I satiye sitte. Potak kiyamin dala tibuna adar kiyala. Question kahani come with it. Had she any sirad ganna? Positive form ke waqi. Had she any sirad ganna? Had she been reading a book since last week? Me waqi pata maine andi. Had any sirad ganna? Chala. Had she been reading a book since last week? Question is a question mark down. Ayak gisa tiye sitte potak kiyawamin indala tibunada? Ayak gisa tiye sitte potak kiyawamin indala tibunada? Prashne. Question form negative. So, do you get it? Question form negative. Had she not been reading a book since last week? Okay, very good. Hari, aya gisathiye sitha potak kiyawamin indala thibune nadda? Question form negative. Nathana arthaye prashne. Me thiyenawada arahin han thibila nadda kiyala? Me thibunada arahin han thibila nadda kiyala? Question form negative. अरे लेसी मैंने मैं तेरे had she not been not का दान दी not का दान देने वाले थे had she not been ready ऐ क्यों मिंदे थी बिना नेद ऐ क्यों मिंदे ला थी बोल नेद अब पोता since last week ගිය සතියේ සිට ඇය ගිය සතියේ සිට පොතක් කියවමින් ඉඳලා තිබුණේ නැද්ද ප්‍රශ්නයක් නැතේ අර්ථයේ ප්‍රශ්න මේක පොඩක් එඩිට් කරන්න පුළුවන් වුණා hadn't she කියලා spoken word අපි දාන්නේ hadn't she කියලා Had she not been reading a book? Hadn't she been reading a book? Kerala, make a man pull up. Hadn't she been Kerala, make a continue can pull up. Spoken only if he watch it. Critical layer and had she not been reading a book? Hadn't she? So had she not been reading a book? Hadn't she been Kerala? Adesh can pull up. Spoken only. Then it is the giver, right? बड़ा पहले का
ලකුණු ගණනක් ග්‍රෑමර් තමයි වටින්නේම ග්‍රෑමර් වලත් වටින්නේම ටෙන්සස් ඊළඟට මම මේක graph එකක් ආදාරගෙන මතක් කරලා දෙන්නම්. හරි දැන් ඔනේ ගන්න spoken english book එකක් spoken english book. ගාමද විරණ අයින් කරන්න බඩ තියා ගන්න. take out this spoken english book. That एक साइलेंट आ नॉविन दैट ठीक है ना बाबा देने की ना हाय कौन मत किया ने मामा मैं ही आवे वो आ किधर ही ना बाबा देने की हाय वो आ रही किधर याना किधर ही लकी है ना मामा मैं ही आवे वो आ किधर ही ना बाबा देने की මම මෙහෙ ආවා I ආවා came මෙහෙ here I came here මම මෙහෙ ආවේ බබ දැනගෙන knowing that I came here knowing that ඔයා ගෙදර ඉන්නවා ඔයා නම් you ඉන්නවා ආ you are කෙනෙක් එකට අපි මෙහෙම දාන්නේ you are spoken as you are at home ගෙදර ස්ථාන කලින් at the I came here. Mama mehe aave. Knowing that. Baba dena gena. Mokak baba dena gena. Oya gedara inna baba dena gena. You are kiyanne oya innawa. A kiyanne methana innawa. At home gedara. Ena oya gedara inna baba dena gena thamai mama mehe aave. Singha therum liya ganna. Mama mehe aave. Oya gedara inna baba dena gena. I came here knowing that you are at home. ඔය හදා කළ හුරු වෙන්න පාඩම් කරද්දී තමන්ගේ උදාහරණ දෙක තුනක් ඊට පස්සේ ලියන්න මම දෙන උදාහරණ වලට පස්සේ phrase එක අර්ථ පුරු කරගන්න. ඉතින් දැන් කතා කරන්නේ ඉතින් පාවිච්චි කරන phrase එක. හරි. දැන් ඔය match එකක් එහෙම ගහන්න යන්නේ කොහොමද? සදි match එකක් එහෙම ගහන්න යන්නේ කොහොමද? score එක. දිනන බව දැනගෙනද පරදින බව දැනගෙනද මැච් එකක් ගේම්ස් කෝල් එක ගහන්න යන්නේ දිනන බව දැනගෙනද පරදින බව දැනගෙනද දිනන බව දැනගෙන හොඳයි ලංකා ක්‍රිකට් ටීම් එක වගේ නේ ආ ඔව් හරි අපි තරගය සෙල්ලම් කරන්න යනවා කොහොමද කියන්නේ we are going to play the match going to get කිසියම් දෙයක් කරන්න යනවා ආ කියන එක අපෝ ගෙඩි කරලා we are කියලා දාන්නේ මේ ආ කැටි කරලා දැන්නවල ෆස්ට් අපි ආර් We are going to play. Going to get some dance කරන්න යනවා. Going to sing සින්දු කියන්න යනවා. Going to play සෙල්ලම් කරන්න යනවා. We are going to play. අපි සෙල්ලම් කරනවා. මොකද්ද? The match තරගය. We are going to play the match. අපි තරගය සෙල්ලම් කරන්න යනවා. බව දැනගෙන knowing that. මොකක් බව දැනගෙන? අපි දිනන බව දැනගෙන. Knowing that we will win it. we will කියන කැටිකල will කියලා දානවා will කැටිකල win win කියලා දෙනවා will win කියලා දිනාවි අනාගතේ simple future you will win it ඒක ඒකේ තරගය we are going to play the match අපි තරගය සෙල්ලම් කරන්න යනවා knowing that බව දැනගෙන මොකක්ද බව දැනගෙනද we will win it අපි ඒක දිනන බව දැනගෙන අපි ඒක දිනන බව දැනගෙන තමයි අපි තරගය සෙල්ලම් කරන්න යන්නේ හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙන හිසක් කන්ෆිඩන්ට්
Sir. Okay. Sir, we will going to play the match කියන්න පුළුවන්ද? We will going to play කියන්නේ බෑ. We will play the match කියන්න පුළුවන්. අපි තරගේ සෙල්ලම් කරාවි. Going to play කියන්නේ සෙල්ලම් කරන්න යනවා. We will win කියන පොළ එක වෙනවට. We will win. We will win check කළා. We will win කියන්නේ අපි sir. We'll play. We'll play. අපි සෙල්ලම් කරාවි. We will play the match. අපි තරගේ සෙල්ලම් කරාවි. Knowing that we will win. අපි ඒක දිනන බව දැනගනි. එහෙම කියන්න පුළුවන්. ඊට වඩා හොඳයි going to play දානික. සෙල්ලම් කරන්න යනවා කියන එක ඊට වඩා spoken වලදී හොඳයි. හරි එකම දේ දෙපාරක් repeat කරන කොටත් ඇතයි. Future ගැන බලන going to දාලා will දාලා. මට කියන්න ඔයගොල්ලෝ exam එක කරන්න කොහොමද කියලා? Exam එක කරන්න යන්නේ. ඒක හොඳට pass වෙනවා කියලා දැනගෙනද? නැත්නම් ඒක අනිත් පැත්තට. ලකුණු 90 ගණන් ගන්නවා කියලා දැනගෙනද? නැත්නම් ඊට වඩා අඩුවෙන් ගන්නවා කියලා දැනගෙනද? පදර පාඩම් කරලා තියෙන්නේ නේද? කොහොමද? යන්නේ? පාස් වෙනා කියලා ඉතාලි. පාස් වෙනා කියලා ඉතාලි. කොහොමද? ඉතාලම දින්නේ with flying colors නේ. ඉතාලම දින් with flying colors. Okay, 9S ගන්නවා කියලා ඉතාලි තමයි ඔලෙල් ලියන්නේ නේ. ඒ බව දැනගෙන. Yeah. හරි, යන කලින් දැනන 9S ගන්නවා. හරි, කොහොමද කියන්නේ? අපි විභාගෙ ලියන්න යනවා. We are going to write the exam. So we are going to face the exam. We are going to අපි කරන්න යනවා. We are going to write අපි ලියන්න යනවා. ෆේස් ගන්න අපිට මොකද දෙන්නේ යනවා. We are going to write. Going to කියන පස්සේ දානවනේ present tense එකේ verb එක, infinitive එක. Write, wrote කියන්න බෑ, writing කියන්න බෑ. To එකට පස්සේ කොහොමද? Write තමයි දාන්නේ. pass we will pass एक इट අපි එක සමත් වේවි කියලා දැනගෙන we will pass අපි සමත් වේවි will pass කියන්නේ සමත් වේවි pass සමත් වෙනවා will pass කියන්නේ සමත් වේවි ඒක ඉතා හොඳයි very well එහෙම නැත්නම් with flying colors ඒකේ මොකක්ද ඉතා හොඳයි very well කියන එක තමයි with flying colors කිව්වේ very well ඉතා හොඳයි දැන් එහෙම විභාග ලියන්න යන්න නම් ඔලෙල් එහෙම ලියන්න යන්න නම් දැන් ඉතින් අපිට පාඩම් කරන්න හරි short notes ගහගන්න දැන් කිසි පීඩනයක් නැහැ stress එකක් නැහැ මම ඔයාලට උදව් කළේ ඔයා හොඳ පුජ්‍යලෙක් කියලා දැනගෙන. ඔයා හොඳ පුජ්‍යලෙක් බව දැනගෙන. කියන්න පුළුවන්. මම ඔයාලට උදව් කළේ ඔයා හොඳ පුජ්‍යලෙක් බව දැනගෙන. Can you tell me? පුළුවන් ලෙක. මම කියන්නේද? ආ කියන්න බෑ. I help you knowing that you are a very good man. Okay, very good. Sunny log out kela apo kawath mata kiyanna. Obala mata mage arunoth YouTube ekata danna ekata danna YouTube ekata send ekata. I help you. මම උදව් කළා ඔයාට. හරි. ඉnder pass එක. මම උදව් කළා ඔයාට. මම ඔයාලට උදව් කළා. තවින්ද බව දැනගෙන. මොකක් බව දැනගෙන? ඔයා මද කුජලේ බව දැනගෙන. එහෙනම් ඔයා මද කුජලේ. ඔයා නම් ඔබ නම් you.
හොඳ පුජ්‍යලයා a good person යනවා a good person හොඳ පුජ්‍යලයා එක් නේ ඒ නිසා අර කයන තේ නිසා අර දාන හරි දැන් මේක හරිද a good person කියන එක වැරද්දක් තියෙනවා මොකද වැරද්ද දැන් මේ ෆේස් එක අමතක කරන්නකො I help you now in that කියන එක ඔයා හොඳ පුජ්‍යලයක් වෙනවා කියලා කොහොමද කියන්නේ ඔයා හොඳ පුජ්‍යලයක් වෙනවා කියන එක මේ වාක්‍ය ඛණ්ඩය ගත්තොත් අනිවාර්යෙන් වාක්‍ය ඛණ්ඩයකට පොත් සම්පූර්ණ වාක්‍යයකට අනිවාර්යෙන් verb එකක් තිබිය යුතුමයි ඔහු වෛද්‍යවරයෙක් he a doctor නෙමෙයි he is a doctor අර is කියන එක එන්න ඕනේ ඒක තමයි ඒකේ verb එක ඒ කියන්නේ වෙනවා වෛද්‍යවරයෙක් වෙනවා කියන එකද වෙනවා කියන තමයි is එක ඔහු වෛද්‍යවරයෙක් වෙනවා නම් he is a doctor he ඔහු වෛද්‍යවරයෙක් a doctor මේක අපිට සිංහල වලට අනුගතත් මේක හරි ඔහු වෛද්‍යවරයෙක් වෙනවා වර්බ් එක දාන්න you are a good person හරි මේකත් අපි කෙටි කරලා දාන්න ඕන හරිනම් කරා පොස්ට් අපි දාලා r t you are a good person මේ you are කියන කෙටි කරා කියන්නේ ආ කියන්නේ මෙතනදි වෙනවා ඔයා වෙනවා මද පුතේ දැන් නම් මිනිස් එක්ක I help you. Mama to do kala. Now in that, how are you? You are good person. Now I am going to do it. How are you? Hari, he said no. I am going to salary do my kid. Mama to salary do it. Ne? Wow, I am going to do it. Kid, I am going to do it. Kid, I am going to do it. Wow, I am going to salary do it. Na? This salary got to get. Na, I am going to salary do it. Ne? Hari, Mama to salary do it. Ne? Wow, Vancha far is going to do it. Go, Mudgi. That none of them. Ne? ගාණේ කියලා ගන්න දෙනවා I gave you money මම දුන්නා give එකේ පාස්සේ gave I gave ඔයාට I gave you salary I gave you money ඔයාට සල්ලි දුන්නා මම ඔයාට සල්ලි දුන්නේ දැනගෙන නම් නොවින් දැන් නොදැන නම් ඉතර not that not knowing that not එකක් දාන්න හරි not knowing that oya vanchakari bawana den oya wenawa you are vanchakari kiyanne thought adu wathareya thought f r a u n s t thought kiyanne vanchakari I gave you money. Mama is telling you, not knowing that. Baba no then. You are a fraudster. Baba wants your money. Baba no then. Not here. I like to run negative. Baba no then. Okay. Can you give me example? So that I can put it. Can you give me example? So that I can put it. How do I put it? उदाहरण काम एका काम बुन नेस अरे दो पुराना उदाहरण देना नवीन है पाँच गल मतलब किन्हें सुजय मतलब किन्हें कैन यू गिव नवीन है बाबा देने के नेस मतलब किन्हें हाँ දැනට අද මතක් වෙනවා නේ හරි මතක් වුණාම මම ලියන්න රූල් දෙකක් ගිහද තියන්න මම ලියලා පස්සේ ක්ලාස් එක පටන් ගත්තාම මට පෙන්නන්න හරි හරි ඊළඟ මාතෘකාව ලියාගන්නේ you to right to එහෙම එක දාන්න මම ඔබ ලවා කියන දස තමයි තියෙන්නේ දැන් කිසියම් කෙනෙක් ලවා මොනවද කරව ගන්නවා පදලවට මගරන ලියා ගන්න you too ඒ කියන්නේ ඔබ ලවා ඔයාලා මට වැඩක් කරගන්න ඕනේ නෝ
වගේ මට වගේ කාමරේ පිරිසිදු කරවා ගන්න ඕන. ඒ වගේ ඒවා කොහොමද කියන්නේ? කිසියම් කෙනෙක් ලවා යමක් කරවා ගන්න ඕන. You do. Her do. ඒ කියන්නේ ඇය ලවා. යමෙක් ලවා වැඩක් කරවා ගන්න ඕන යමක් කරවා ගන්න ඕන ඇගලියන් රයිටින් ෆ්ලෑෂ් කිසියම් කෙනෙක් ලවා යමක් කරවා ගන්න ඕන ඒ වගේ දෙයක් තමයි කියන්නේ කොහොමද කියන්නේ මට අවශ්‍යයි ඔයාලා මට මගේ කාමරේ පිරිසිදු කරලා ගන්න මට අවශ්‍යයි ඔබලා කාමරේ පිරිසිදු කරලා ගන්න හරි කොහොමද කියන්නේ මට අවශ්‍යයි one මට අවශ්‍යයි නම් I want ඔබලා you do I want you to මට අවශ්‍යයි ඔබලා clean my room පිලිසින් කරවා ගන්න. තුග එකට පස්සේ හොඳට මතක තියා ගන්න. මෙන්න මේ ප්‍රසන්ටේෂන් එකේ වැදගත් කමනායි දාන්න පුළුවන්. ඒක නීතිය ක්‍රම වල. තුග එකට පස්සේ දාන්න පුළුවන් දානවා නම් ප්‍රසන්ටේෂන් එකේ වැදගත් විතරයි වැදගත් දානවා නම්. 2 plus imperative කියන නීතියක් තියෙනවා. තුග එකට පස්සේ දාන්න පුළුවන් ප්‍රසන්ටේෂන් එකේ වැදගත් විතරයි. ක්ලීනින් කියන්න බෑ. ක්ලීන් ඉඩි දාන්න බෑ. I want මට අවශ්‍යයි you to ඔබලා ක්ලීන්. ඔබලා පිලිසින් කරවා ගන්න. කොහොමද? My room. මගේ කාමරේ I want you to clean my room මට අවශ්‍යයි ඔබලා මගේ කාමරය පිරිසිදු කරවා ගන්න හරි හොඳ වැඩක් නෙමෙයි හරි මට අවශ්‍යයි ඔබලා ඒකක් සාදව ගන්න පුළුවන්ද කියන්නේ කාටද මට අවශ්‍යයි ඔබලා ඒකක් සාදව ගන්න I want you to make a tea. Okay, very good. A cup of tea, you want to order, huh? Tea coffee. Ah, hari sir. I want you to make a cup of tea. I want mata avashyai. Abhi tha mete third to kela ela vaki lam. You to watch grand third mata avashya ela va. I want third. Adan. Abhi me third to kela make ප්‍රසන්ටේස් එක හයිලයිට් කරගන්න. මොකද ඕලෙන් ප්‍රශ්න වලට මේක වැදගත් වෙනවා. ඒ ඕලෙන් ප්‍රශ්න කරද්දී two එකට පස්සේ ප්‍රසන්ටේස් එකේ verb එක දානවා කියන මේ නීතිය වැදගත් වෙනවා. I want මට අවශ්‍යයි her to I love make a cup of tea. දෙකක් සාදව ගන්න. ඒක ඔක්කක් සාදව ගන්න. අර මේක කියන්නේ කියලා මේක නෙමෙයි කියන්නේ make. A I තියනවා කියලා ප්‍රොනවුන්ස් කරන හරිම විදිය බ්‍රිටිෂ් විදිය make. ඉංග්‍රීසි කටි ප්‍රොනවුන්ස් කරන්නේ ඒ විදිහට මේක් හරි හරි ඉස්සර කාලේ යුද්ධ තිබ්බනේ යුද්ධ දින දවසල මිනිස්සු කිව්වා අපිට අවශ්‍යයි ජනාධිපති ලවා යුද්ධය අවසන් කරවා ගන්න අපිට අවශ්‍යයි ජනාධිපති ලවා යුද්ධය අවසන් කරවා ගන්න. පුළුවන් මේ වාක්‍ය කියන්න. අපිට අවශ්‍යයි ජනාධිපති ලවා යුද්ධය අවසන් කරවා ගන්න. මම උදව්ව කරන්නම් ජනාධිපති ලවා කියන්නේ the president to. into new ඔහුලවා කියන්නේ කපා the president to ජනාධිපති ලවා. කොහොමද කියන්නේ? අපිට අවශ්‍යයි ජනාධිපති ලවා යුද්ධය අවසන් කරවා ගන්න. පුළුවන්ද කියන්නේ? අපිට අවශ්‍යයි කයිගන්න බා? we want We want. Signal want. President to stop a battle. Okay, very good. We want Apidavashai. The president to. President to Gyanikavade Janadipati Lava. The president Nishitai.
අනිවාරෙන් countable nouns නා ගණන් කළ හැකි නාම පද නා ඊට ඉස්සරහෙන් අනිවාරෙන් ආටිකල් එකක් දැමිය යුතුයි ඒක නිශ්චිත නම් දාන්නේ ද නිශ්චිත නැත්නම් ජනාධිපති කෙනෙක් ලවා නම් ද ප්‍රෙසිඩන්ට් කියෝ ජනාධිපති කෙනෙක් ද ප්‍රෙසිඩන්ට් කියෝ ජනාධිපති නිශ්චිත ස්පෙસિෆික් we want අපිට අවශ්‍යයි ද ප්‍රෙසිඩන්ට් ටු ජනාධිපති ලවා to stop the war stop නවත්ත ගන්න මෙතන බැටල් එක නේද වෝ කියන එක දාන්නේ කොහොමද යුද්ධයක් නේ අර බැටල් කියන එක සාමාන්‍යයෙන් දැන් ආනන්දනාන ක්‍රිකට් මැච් එකකට කියන බැටල් ඔෆ් ද මරූන්ස් කියලා. ඒකට එතන ඒ යුද්ධය නෙමෙයි අදහස්. බැටල් කියන පොළ හරි සාමාන්‍යයෙන් ඔය ෆයිට් කරන වගේකට වෝ කියන එක වඩා හොඳයි. We want අපිට අවශ්‍ය ද ප්‍රෙසිඩන්ට් ටු ස්ටොප් ද වෝ. ඉන්දේන අත්දා ගන්න. කතා කරන ට්‍රයි කරන එක හොඳයි උදාන. හොඳයි. Stop. Thank you. දැන් දෙන්න බලන්න මේ වැඩක් ඉතින් බලන්න පුළුවන් සර් I want you to plan the trip. Okay, very good. මට ඔබලාව චාරිකාව සැලසුම් කරවා ගැනීමට. Very good. ඔබලාව ට්‍රිප් එක පැක් කරවා ගන්න මට අවශ්‍යයි. උදාහරණ දෙන්න උදාහරණ කියන්න. සම්පූර්ණ සිග්නල් වලි. I can. Okay, very good. Tell me. और बताना है ना I want him to write a letter අපිට අවශ්‍ය ඔහුලවා ලියුමක් ලියවා ගන්න I want him to write a letter him to write ඔහුලවා ලියන්න දැන් ඉතින් කියලා කියනවා අයියට මට අවශ්‍ය ඔබලවා මගේ ගෙදරට කරවා ගන්න I want you to do my homework. I want you to do my homework. මගේ ගෙදරට කරවා ගන්න. කියන්න බා. හරි. කොහොමද? ඔහුට අවශ්‍යයි මාලාව ලියුමක් ටයිප් කරවා ගන්න. He wants. He ඒකෙන් නිසා want එකට එස් දෙනවා. Simple percentage. He wants. බබේ පැත්තට. He wants මාලාව me to I can start කරන්න මේ object pronoun දෙ. He wants ඔහුට අවශ්‍ය මේ මාලාව type letter. ඊමක් type කරවා ගන්න. type කරවා ගන්න letter ඊමක්. ඔහුට අවශ්‍යයි මාලාව ඊමක් type කරවා ගන්න. එතන 2 එකට පස්සේ දැන් tense එකේ verb එක infinitive form එකට එනවා. Okay. කොහොමද කියන්නේ මට අවශ්‍යයි මෙකැනික් ලවා මගේ කාර් එක රිපෙයා කරවා ගන්න. I want මට අවශ්‍යයි the mechanic to repair my car. I want මට අවශ්‍යයි the mechanic. Mechanic ලවා මෝටර රථ කාර් එක ශිල්පියා ලවා. I want the mechanic ලවා to repair අලුත් ඇරියා කරවා ගන්න. My car මගේ කාර් එක මට අවශ්‍යයි මෝටර රථ කාර්මික ශිල්පියා ලවා මගේ මෝටර රථය අලුත් ඇඩියා කරවා ගැනීමට කියා කියන එක හයිලයිට් කරගන්න. 2 එකට පස්සේ ප්‍රසන්ට් ටෙන්ස් එකේ වර්බ් එක දාන්න. හරි මම තව එක උදාහරණයක් කියලා මේ ෆේස් එක නවත්තන්නම්. මේක නිතරම ප්‍රාචීන දැන් කෙනෙක් ලව යමක් කරවා ගන්නවා කියන එක. ඒතර ප්‍රාචීන ෆේස් එක. හරි. කොහොමද කියන්නේ ඔයාලට මාලාව මොකද්ද කරවා ගන්න අවශ්‍යද? What do you want me to do? What do you want what manada want what manada avashya malava karava ganimata malava na me to karanawa do ena what manada malava karava ganimata avashya what do you want me to do ena 2 ekata passe do
present tense එකේ verb එක did නෙමෙයි done නෙමෙයි doing නෙමෙයි do do එකට පස්සේ හැමතිස්සෙම ඉන්නේ present tense එකේ verb එක ඊළඟ phrase එක ලියා ගන්න a chance of a chance of a chance of කියන්නේ අවස්ථාවක් i have a chance of කියන්නේ මට තියෙන අවස්ථාවක් මට අවස්ථාවක් තියෙනවා ලියා ගන්න හරි has hari ek a chance මේක අර ඉංග්‍රීසි කට කියන්නේ chance කියලා නෙමෙයි chance කියලා chance හරි have a chance of අවස්ථාවක් තියෙනවා has a chance of ඒත් අවස්ථාවක් තියෙනවා singular නම් has plural නම් have අවස්ථාවක් තියෙනවා single term ලියා ගන්න අවස්ථාවක් තියෙනවා හරි මට පිටරට යන්න අවස්ථාවක් තියෙනවා හැබැයි මේ දවස්වල යන්නේ i have a chance of going abroad I have මට තියෙනවා a chance of අවස්ථාවක් මේ chance of එකට පස්සේ නීතියක් තියෙනවා මේ verb එකට පස්සේ sorry a chance of එකට පස්සේ මට of එකට පස්සේ verb එකක් ආවොත් අනිවාර්යයෙන් verb එකට ing එකතු කළ යුතුමයි ඒක නීතියක් එහෙනම් I have a chance of go නෙමෙයි going go නෙමෙයි going going abroad පිටරට යන්න පිටරට abroad I have a chance of going abroad මට පිටරට යාමට අවස්ථාවක් තියෙනවා. දැන් විදේශගත වීමට අවස්ථාවක් තියෙනවා. Going abroad කියන එකට තව වචනයක් තියෙනවා. ඒකත් ලියා ගන්න flying overseas කියලා. Fly කරනවා කියලා කියන පිටරට යනවා. යාම. Flying overseas මුහුදට උඩින්. කියන්නේ පිටරට. Flying යාමන overseas මුහුදට උඩින්. කියන්නේ පිටරට යනවා කියන එකම තමයි. Flying overseas. සමාන පදයක් going abroad එකට. I have a chance of going abroad. මට පිටරට යන්න අවස්ථාවක් තියෙනවා. හරි. කොහොමද කියන්නේ ඔහුට උපාධියක් කරන්න විශිෂ්ට අවස්ථාවක් තියෙනවා. හොඳ අවස්ථාවක් තියෙනවා. විශිෂ්ට අවස්ථාවක් තියෙනවා. He has a chance නෙමෙයි. He has a great chance. He has ඔහුට තියෙනවා. ඊ එක සිංගල has ගන්නක දන්නවනේ. He has a විශිෂ්ට අවස්ථාවක්. He has a great විශිෂ්ට chance avastava of upadhyak hadaran following a degree hadaran follow kiyala kiyanna puluwa following ing danna no offer ekak passe a degree upadhyak he has a great chance obata thiyena visishta avasthawak of following a degree upadhyak hadarimata write in a flash pagalyan hai mata kiyanna pulanda obata vishishta avasthawa thiyena sri lankan cricket team ekata kreeda karana pulanda kiyanna karana obata vishishta avasthawak thiyena ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට ක්‍රීඩා කරන්න. උදාර බලන්න. Can you tell me? සුජේ පුළන්ද? ඔය වචනද වාචන නැටි. බලන්න. He has a great chance. I can. Okay. He has a chance of playing the Sri Lanka national team cricket team. Okay. Well, oh, hari godan durata hari. Balama eka chuttak hadannawa. Ohota thiyena he has ohota thiyena visishta avasthawa. He has a great chance.
of of එකට පස්සේ play කියන එකට ing දානවා playing සෙල්ලම් කිරීමට දැන් team එක සඳහා කියන්නේ for දානවා team එකට for the ශ්‍රී ලංකා ක්‍රිකට් team ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා තත් ක්‍රීඩා කිරීමට විශිෂ්ට අවස්ථාවක් තියෙනවා. සඳිල් ටෝකේ නේ? ඔව්. දවල්ට කියන්න පුළුවන්. සඳිල් has a great chance of playing for ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් කියලා. එහෙමද? Am I correct? मेदासल अपना डिस्कोलियन आवस्था आपने कौन देखी है मेदासल आपने डिस्कोलियन आवस्था आपने है दुकाई नहीं मेदासल आपने डिस्कोलियन आवस्था आपने है कैन यू टेल मी इन इंग्लिश किसी ने क्या बोला मेदासल आपने डिस्कोलियन आवस्था आपने है प्रैक्टिकल एग्जांपल लिखा प्रायोरिटी के उदाहरण है मेदासल दीस डेज मेदासल एस से जेड का इधर प्रोनाउंस करना है दीस days these days කියන්නේ මේ දවස්වල our days කියන පොඩක් these මේ දවස්වල තමයි we have no chance කියන පොඩක් නැත්නම් we don't have chance කියන පොඩක් these days මේ දවස්වල we don't have a chance we don't have a chance of Going to school, pasal yam. These days, me dawasal, we don't have a chance. Api dawasta wakna hai. Mohore do, going to school, pasal yam. Me dawasal, api pasal yam dawasta wakna hai. Ona thava dawasal karan pula due to COVID-19. COVID-19 nisa. Due to kya nisa? Due to COVID-19. ड्यू टू कैन निसा हर जहाँ बिकॉज़ ऑफ़ दैन आप पुना बिकॉज़ ऑफ़ कोई नहीं मेरे दावे से लगे डर पास अल्ले हम दावे से आवक में है COVID-19 निसा मैं कहना प्रैक्टिकल उदाहरण है हर कैन यू गिव मी एग्जांपल्स A great chance of that. अंदर एक दूसरी कतार में काटती है, इधर खाली जगह में अच्छा रखा है ना मेकी है। अब ब्रिटिश काउंसिल के उसमें आप ये देखिए। पूरा देखिए। कतार है ना कतार करता है कतार पूरा नहीं है। हरी अब अंदर एक दूसरी कतार में विशिष्ट अवस्था का खंभे लगती है ना कौन देखिए? You have वाड़ दिए ना अता ओवरलैंड दिए ना यू किया ने का सिंगुलर प्लूरल देखने पाच करने पड़ा एक को यार ना अता ओवरलैंड फिर सा You have ओवरलैंड दिए ना a great chance ओवरलैंड विशिष्ट अवस्था आती है ना of learning गिरगान ने लर्न करा इंजीनियर आना ऑफ़ करने पास से वाड़ विशिष्ट अवस्था तो ने गिरग और इनमें से गाने विशिष्ट अवस्था आती है तो मैं एक उदाहरण दिला मैं ग्राफ करना यू हैव गॉट अ ग्रेट चांस ऑफ आई हैव किया अगर मैं हैव गॉट किया ना पुला तब तक मैं आप परसेंट परफेक्ट किया ना पुला हैव गॉट दैट देखा मैं हरी देखा मैं तेरू में कर आई हैव तक कहा किया ना पुला आई हैव गॉट अ कहा किया ना पुला मेरा कार का तीनों देखे मैं तेरू में कर you have got a great chance of speaking in English. You have got a great chance of speaking in English. What English in kata karan vishishta avasthawak labida thiyena. So make the chance of it. Make the use of it. Eka prayojane ganna. Hari. Kohomada kiyanne mata
ඔයාට කතා කරන්න අවස්ථාවක් නැහැ. I have no chance of calling you. I have no chance. මට අවස්ථාවක් නැහැ. නැත්නම් I don't have a chance කියන පොළො. මේ සෙල දෙක පාවිච්චි කරලා don't have කියන්නේ අපි තවත් කෙනෙක්ට යමු. I have මට තියෙනවා no chance අවස්ථාවක් නැහැ. එහෙනම් මට අවස්ථාවක් නැහැ. I have no chance. I don't have a chance කියන එකට සමානයි. I have no chance of calling you. මට ඔයාලට කතා කරන්න අවස්ථාවක් නැහැ. I have no chance of calling you. Since I have lost my phone, මගේ දුරකථනයේ මොබයිල් ෆෝන් එක නැති වෙච්ච නිසා. ඔන්න එහෙමද? Since. තව දික් කරමු. Since කියන නිසා මෙතෙන්දි සිට නෙමෙයි. නිසා මෙතෙන්දි. මෙතෙන් තේරුම වෙනස්. Since I've lost මම නැති කරගෙන present perfect. My mobile phone. මගේ දඟම දුරකථනයේ නැති කරගෙන. හරි මම මගේ මොබයිල් ෆෝන් එක නැති කරගෙන තියෙන නිසා මට ඔයාලට කතා කරන්න අවස්ථාවක් නැහැ. Okay. And now take out your activity book. Ara activities gana padagan. Activities gana padagan padi activity ekak denna. Issala karapu tenses deka sambandhen activity ekak denna. So oka nidhi sirai. Take out your activity book. Activities gana padagan. संदील वाड़े मगर इच्छित के यूट्यूब दम हम बना ना हरी सर अब अगर बोलते हम बुरा हाँ मैं ऐसे करते हैं इसलिए पेज नंबर का टिक करना पेज नंबर स्टेज 71 एक्टिविटी 6 मेरे टेंडर्स बुक के देखने फिर वो है तेरे का एक्टिविटी 6 उद्यान වෙනද අවශ්‍යක. එතකොට ඒකට ප්‍රතිචාර ලෙස B කියනවා yes oh. දැන් ඔයාලට ඔලෙල් වලට මේ ඩයලොග්ස් උත්තර දෙක. මොකද ඔලෙල් වල අන්තිම ප්‍රශ්නේ. ඒක ලකුණු 15ක් හම්බ වෙනවා ඔලෙල් පේපර් එකේ වැඩිම ලකුණු හම්බ වෙන ප්‍රශ්නේ. එක්ක රචනාවක් ලියන්න එනවා එක්ක ඩයලොග් එකක් එහෙම නැත්නම් කතාවක් ස්ටෝරි එකක් එහෙම නැත්නම් ස්පීච් එකක්. ස්පීච් එක ලියන්න ඕන. නැත්නම් න්ියුස් පේපර් ආටිකල් එකක්. ඒවා එකක් ලියන්න රයිටින් පාර්ට් එකක් කරනවා ලකුණු 15ක් හම්බ වෙනවා වැඩිම ලකුණු හම්බ වෙන ප්‍රශ්නේ. දැන් ඔයාලට එන්නේ දැන් ඩයලොග් එකයි ස්ටෝරි එකයි මාරු මාරු ටෙක්නික්. දැන් මේ අවුරුද්ද ඇටින්නේ ඩකලා කියලා ඩයලොග් එක. ඊළඟ අවුරුද්ද ස්ටෝරි එක. අපෝ ඕගලන්ට ඉන්නේ ඩයලොග් එක. එනිසා ඩයලොග් එක ඉමේ පාවිච්චි කරන වාක්‍ය රටා විශේෂයෙන් ස්පෝකන් ඉංග්‍රීසි පාවිච්චි කරනවා. එනිසා ස්පෝකන් ඉංග්‍රීසි පාඩම ගොඩක් අදගත්ත ඕගලන්ට මේ පෙකට මේ ඩයලොග් එකේ පාවිච්චි කරන දේපස්. ඒකල පාවිච්චි කරන වචන, ඒ භාෂාව, ලැන්ග්වේජ් එක ගැන හොඳ අවබෝධයක් ගන්න. Yes, we have been going there. Since last month. හරි මේකම උදාහරණයක් දුන්නේ. I saw your family. මම දැක්කා ඔයාලගේ පවුලේ කට්ටියව at the park. Park එකේදී the other day අනිත් දවසේ. Yes. Oh, we have been going there. Have been going. යමින් ඉඳලා තියෙනවා.
අපි යමින් ඉඳලා තියෙනවා there there කියන්නේ එහෙ අපි එහෙ යමින් ඉඳලා තියෙනවා since last month ගිය මාසේ සිට එහෙනම් ගිය මාසේ පාක් එකට යන්න පටන් ගත්තා තාමත් පාක් එකට යනවා පුරුද්දක් දැන් අතීතේ ඉඳන් මේ ක්‍රියාව තාමත් වෙනවා පාක් එකට යනවා කියන ක්‍රියාව present perfect continuous ක්‍රියාව අතීතේ පටන් ගත්තා කාලයක් කරලා තාමත් කරනවා එකෙන් බලට ඇවිල්ලා තියෙන හැටි දැන් ඔයාලන් තියෙන්නේ මෙතන ඉහළ මෙතන blank එක දෙනවා verb එකේ blank එක පුරවන්න තියෙන එක උදාහරණ දෙක තියෙනවා textbook එකේ එක ලියලා අපි ලියා ගන්න ඒ කියනවා your clothes are all wet ඔයාගේ ඇඟුම් ඇඳුම් ඔක්කොම තෙතයි your clothes ඔයාගේ ඇඳුම් ආ your clothes are wet කියන්නේ ඔයාගේ ඇඳුම් තෙතයි your clothes are all wet කියන්නේ සම්පූර්ණයෙන්ම තෙමිලා B කියනවා yes oh I blank within brackets water මෙතන water කියන්නේ වතුර නෙමෙයි වතුර දානවා කියන ක්‍රියාපදය. මෙතන verb එක water කියන්නේ noun එකක් නෙමෙයි verb එකක් වතුර දානවා. The plants පැලවලට මම පැලවලට වතුර දාමින් ඉඳලා තියෙනවා. අතීතේ පටන් ගත්ත වතුර දාන එක තාමත් දානවා. ඊළඟට ඉස්සක් ඉඳලා තිස්සින තාම පැලවලට වතුර දානවා. ඒ වගේ තේරුම්. ඊට පස්සේ ඒ කියනවා පාරමි blank within bracket study all day ඔයගොල්ලෝ මුළු දවසේම අධ්‍යයනය කරනවා එහෙම නේද දැන් මේ දවස්වල මුළු දවසේම අධ්‍යයනය කරනවා නේ ඉගෙන ගන්නවා නේ ඔව් he should take a break now She should take a break, virama, vivekayak. Now, then, and then virama and gatayutu. Avala deha kiyuwoth kohomada? Virama and gatayutu. Your eyes are red. Oyage as ratu paatai. Then me me AB me meka avasthawa me aapu thawa avasthawa ekama siddhi neme yanne. Avastha wenas. Your eyes are red. Oyage as ratu paatai. Have you prashnayak hetendi? Have you within brackets me cry. Me his tane blank ekak digata adaganna hari mokada digai ne has been hari have been hari ekka verb ekata ing dana digai. Me saha digata adaganna. B No. I blank peel. Peel කියන්නේ ලෙඩි ගන්න සුද්ධ කරනවා. Onions, ලුණු ලුණු සුද්ධ කරනවා. Onions කියන්නේ ලුණු. හරි මේක නතර කරන තව උදාහරණ දෙකක් තියෙනවා. පොඩි කීඩවල තකලි වරක. Okay flash. Is that correct? ඔයාලට මාක් කරගන්න පුළුවන් අන්න හරි දාන්න පුළුවන් අද කරපු පාඩම නේද දුන්නේ present perfect continuous එකේ grade 10 test 2 එකේ activity වැදගත් activities ටික මම ගම පාඩම වල අද අදාළ වැදගත් ටික කරනවා පස්සේ ඉතුරු ටික කරන්න ඉතින් කොට හමුනට පස්සේ class පටන් ගන්නවා ඔකෙ මේක දුක ඔය වෙනම මට අයිය ෆිනිෂ් කියලා මට එක්ක කතා කරලා කියන්නේ මට මැසේජ් එකක් දාන්න. එක කරපොලා. ඒ හතවසර කට්ටිය හැම වෙලේම මම වෙනවා. වෙබ් 67 ටයිම්. දැන් ඔලිටික ලීල ඉවරයිනේ මම ඔලිටික දෙක මහන්නද? ओके okay.
වරක් I saw your family මම දැක්ක ඔයාගේ පවුලේ කට්ටියව at the park park එකේදී දී අදටි අනිත් දවසේ yes oh හරි ලකින් හේතුවක් කියනවනේ oh we have been going there අපි එහෙ යමින් ඉඳලා තියෙනවා since last month ගිය මාසෙ සිට අපි එහෙ යමින් ඉඳලා තියෙනවා එනිසා දැක්ක එක හරි ගිය නිසා තමයි දැක්කේ ගිය මාසෙ යන්න පටන් ගත්තා තාමත් park එකට යනවා මම ඉතින් එකක් දාන්නම් ඊළඟට දෙවසක් වෙන තනි වාක්‍යයක් තියෙන්නේ the children ඊළඟට අදාළව එකම වෙනම මම පොයින්ට් අදාළය ගන්න the children ළමයි blank මේක කියන්නේ ඩාන්ස් කියලා නෙමෙයි dance කියලා හරි ඉංග්‍රීසි කට්ටිය කියන්නේ ඉංග්‍රීසි වල කියන්නේ නිවැරදි ඉංග්‍රීසි dance නෙමෙයි dance dance for a while කියන ටික වෙලාවක් තිස්සේ for කියන තිස්සේ a while කියන ටික වෙලාවක් හරි for a while කියන ටික වෙලාවක් තිස්සේ a while කියන දසන වචනේ ටික වෙලාවක් for a while කියන ටික වෙලාවක් තිස්සේ හරි තියාගන්න now then එන own then තමයි දැන් ටික වෙලාවක් තිස්සේ නටන නටන ඉඳලා තියෙනවා අතීතේ නටන පණකට සාම නටන ආමේ ක්‍රියාව නතර වෙලා නැහැ. They look tired. ඔවුන්ට මහන්සි වගේ. They look ඔවුන්ට වගේ tired. ඔවුන්ට මහන්සි වගේ. කඩේ නෝන ඉස්තන කරමු. ඒ කියන කෙනා මෙහෙම කියනවා. Madhu has put on some weight. Madhu has put on present verb put on some weight Ravi kiyana yes oh she kamaada passe simple la kamaada passe inne simple thora capital s neme simple yes she kiyadi she not exercise vyayama karala neha not exercise lately langadi lately kiyanne langadi recent kiyana karata tara samana padaya recent recently ekken ekata writing dash If you are finished, tell me. You are not here, na? Or send me a message. දැන් 5 කියලා හරි ඕනෑ පොඩ පේන අවුලක් නැද 5 කියලා දෙන්න මෙතන දෙ රීසන් එක කියන Sir. Yeah. Yeah.
Sarah, yes. Not exercise. हर दिन क्या ना No. Mm-hmm.